එකවුන්ටිං හෙල්ප නාලිකාවට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගිණුම් කරන ශේත්‍රයේ විවිධ සංකීර්ණ විෂය කරුණු කතා කරද්දී විශේෂම උසස් පෙළ දරුවන්ට අපහසු පාඩමක්, ඒ කියන්නේ නම කියූ පමණින්ම ලකුණු ලබා ගැනීම අතහරින පාඩමක් පිළිබඳ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තීරණය කළා. නම් දැන් මේ හැඳින්වීමම දන්නා මොකද්ද මේ පාඩම කියලා, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානවල ගිණුම් තැබීම. ඉතින් ඇත්තට මේ පාඩම සංකීර්ණ වීමට හේතුවයයි මා විශ්වාස කරන කාරණාවක් තමයි මේකේ තියෙන ගනුදෙනු ප්‍රමාණය තමත් අඩුයි. අනිකුත් ව්‍යාපාර සංවිධානත් එක්ක බලනකොට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල තියෙන ගනුදෙනු ප්‍රමාණය අඩුවීමම තමයි මේ සංකීර්ණභාවයට හේතුව. ඒ ගනුදෙනු අඩුවීම නිසා මේ සංවිධානවල විධිමත් ගිණුම් කරන ක්‍රියාවලියක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙයාලගේ අර අපි කියන අසම්පූර්ණ සටහන් ක්‍රමයට තමයි මූල්‍ය ප්‍රකාශන ප්‍රායෝගිකව ඒ ලාභාරණගත් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. ඒ වගේම අපි අභ්‍යාසවලදී විභාග අභ්‍යාසවලදී භාවිතා කරන්නේ අසම්පූර්ණ සටහන් ක්‍රමය. ඒ නිසා මේක සරලව අපි තේරුම් ගත යුතුයි කියන විශ්වාසය තුළ ඉඳලා මම තීරණය කළා මේ පාඩමේ තියෙන සරල බව ඔයාලට මුලින්ම තේරුම් කරලා දෙන්න. ලාභාරණගත් ව්‍යාපාරට උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම ඔය ආවමංගල්‍ය ධාර සමිති, ඊට පස්සේ අනිකුත් ඔය සුභසාධක සංගම්, ආදිසි සංගම් වගේ දේවල්. එතනින් එහා ගියපු සමාජිකයින්ගෙන් තොර ලාභ තියෙනවා. ඒ වෙනම කාරණාවක් එතන. හැබැයි විභාගවලදී වැඩි වශයෙන් අපිට දකින්න ලැබෙන්නේ සමාජිකයින් සහිත ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර නිසා අපි ඒ ක්ෂේත්‍රය ගැන කතා කරමු. එතන මම මුලින් කිව්වා මේකේ සරල බව බර තේරුම් කරලා දෙන්න ඕනේ කියලා. ඒ සරල බව කියලා කියන්නේ මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල ගනුදෙනු කරන පාර්ශව තුනයි ඉන්නේ. ලාභ අරමුණු නොගත් ව්‍යාපාරය ගනුදෙනු කරන්නේ තවත් පාර්ශවයන් තුනක් සමග. අන්න ඒ නිසා මේ ව්‍යාපාර සංවිධානය කරන ගනුදෙනු ප්‍රමාණය ඉතාමත්ම අඩු. කවුද මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරය ගනුදෙනු කරන පාර්ශව? දැන් අපි මෙතන ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරය අපි කියමු මේ ඒ ව්‍යාපාර ඒකකය නම් මෙයා ගනුදෙනු කරන පාර්ශව කවුද? ඇත්තට මෙයා ගනුදෙනු කරන ප්‍රධානම පාර්ශවය තමයි සමාජිකයින්. ඊට අමතරව මේ සමිතිවලට සුබ පතන්න නැත් අපි කියන්නේ පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන් ඉන්නවා. ඒ වගේම මෙයාලා අර සාමාන්‍ය ව්‍යාපාරවලදී වගේම විවිධ සේවාවන් ලබා ගන්න ගනුදෙනු වල නිරත වෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ඔය විදුලිය වැනි සේවාවන් ලබා ගන්න නේද, ගොඩනැගිලි වගේ දේවල් දෙනවා, කුලියට ගොඩනැගිලි ලබා ගන්න. මීටත් අමතරව සමහර විට මේ ව්‍යාපාර සංවිධාන තමන්ගේ සංවිධානයේ අරමුදල තර කර ගැනීම සඳහා විවිධ ආර්ථික ප්‍රතිලාභ සහිත ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඒ කියන්නේ මේ අනිකුත් පාර්ශවයන් සමග ගනුදෙනු කරනවා. අපි කිමුකෝ අනිකුත් පාර්ශවයන් කියලා, අනිකුත් පාර්ශව. එතකොට දැන් මොනවද මේ ලාභ අපේක්ෂාවෙන් ඔවුන් කරන ආර්ථික ක්‍රියාකාරකම් කියලා ගත්තොත් එහෙම සමහර විට ප්‍රදර්ශනයක් පැවැත්වීම, සංගීත සම්දර්ශනයක් පැවැත්වීම, නාට්‍ය සම්දර්ශන පැවැත්වීම නේ. ඊළඟට සමහර විට ක්‍රීඩා සමාජයක් වගේ දෙයක් නම් තමන්ගේ සම්පත් කුලියට දීම, ක්‍රීඩා පිටිය, ක්‍රීඩාගාරය කුලියට දීම වගේ දේවල් එහෙම කෙරෙනවා. දැන් අන්න ඒ නිසා මේ කියන ව්‍යාපාර සංවිධානය ගනුදෙනු කරන පාර්ශවයන් ඉතාමත්ම පොඩ්ඩයි තියෙන්නේ නේද. එතකොට බලන්නකො මේ සමාජිකින් සමග කරන ගනුදෙනු ටික මොනවද කියලා. සමාජිකවත් එක කරන ගනුදෙනුව තමයි එයාලගේ සමාජික මුදල් අය කර ගැනීම එයාලගේ නේද. ඊට අමතරව එයාලට විවිධ පරිත්‍යාග ලබා දෙනවා නේද. අපි දන්නවා ඔය අමංගල ධාර සමිතිවල සමාජිකින් මිය යනකොට නේද, ඒ සමාජිකින්ගේ ඒ සමිතී ව්‍යවස්ථාවට අනුව සමාජිකින්ට සමිතියෙන් යම් දීමනාවක් ලබා දෙනවා. ඊළඟට ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ට, තමන්ගේ සමාජික ක්‍රීඩකයින්ට යම් යම් ගෙවීම් කරනවා. ඉතින් මේ වගේ ගනුදෙනු දෙකක් තමයි සමාජිකයින් සමග කරන්නේ. ඊට පස්සේ පරිත්‍යාගශීලීන් එක ගත්තහම පරිත්‍යාගශීලීන් කියන්නේ අපි ඇත්තට මේ සමිතිය හැටියට ඔවුන්ට ලබා දෙන දේවල් නෑ. ඔවුන් සමිතියට ලබා දෙනවා යම් යම් පරිත්‍යාග. විශේෂයෙන්ම අපි ඒවට කියන මේ සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු වලදී ලබා දෙන පරිත්‍යාග තියෙන ඒවට අපි කියනවා සාමාන්‍ය පරිත්‍යාග.
ඒවගේම සමහර අවස්ථා තියෙනවා ඔය දීපල වගේ දේවල් මෝටර රථයක් ගොඩනැගිල්ලක් වගේ පරිත්‍යාග කරන්න පුළුවන් ඒවට අපි කියනවා විශේෂ පරිත්‍යාග ලැබෙන්න පුළුවන් තව සමහර විට අපි විශේෂ අරමුණක් ඉටු කර ගැනීම වෙනුවෙන් අරමුදල් පිහිටවල ඒ අරමුදල් සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් පරිත්‍යාග ලැබෙන වෙලාවල් තියෙනවා එතකොට ඔන්න අරමුදල් සඳහා පරිත්‍යාග ලැබෙන ඉතින් මේ කාරණාවලට අමතරව අනිකුත් පාර්ශවයේ තමයි මම අර කියපු මේ සේවා සැපයීම තුලින් ආදායම් ලබා ගන්න සහ අපි විවිධ වියදම් දරන ආදායම් වියදම් සිදුවන අවස්ථා ටිකක් ඔන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය පාර්ශව තුනත් එක්ක තමයි මේ සමිස් සංවිධාන ගනුදෙනු කරන්නේ. ඒකට ඔයත් එක්ක තියෙන ගනුදෙනු වලින් තමයි අපේ මේ විභාග අභ්‍යාසවලදී අභ්‍යාස ලබා දෙන්නේ. දැන් ඔන්න එක වෙලාවක මේ සමාජිකයින් සම්බන්ධ කරගත් ගනුදෙනු සම්බන්ධ කරගනිමින් ඔන්න විභාග අභ්‍යාස ලැබෙනවා. පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පරිත්‍යාග සම්බන්ධ කරගනිමින් ඔන්න විභාග අභ්‍යාස ලැබෙනවා. තව පැත්තකින් ගත්තාම විවිධ ආදායම් වියදම් ලබන ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔන්න අභ්‍යාස ලැබෙනවා. ඉතින් අපි බලමු මේක මම දැන් මේක කෙටි කාලයක් තුළ වීඩියෝ එකේදී ඔබට මේක පැහැදිලි කරලා දෙන්න ඕන නිසා මුලින්ම මම මේ වීඩියෝ එකේදී කතා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කියන මේ සමාජිකයින් සමග කරන ගනුදෙනු සහ ඒවා කොහොමද මේ ලාභ අරමුණුගත් ව්‍යාපාර වාර්තා කරගන්නේ කියන කාරණාව. ඊළඟට අපි ඊළඟට තව වීඩියෝ එකකින් කතා කරනවා මේ පරිත්‍යාගශීලීන් ලබා දෙන පරිත්‍යාග කොහොමද වාර්තා කරන්නේ. ඊළඟට අර ආදායම් වියදම් සම්බන්ධ කටයුතු වලදී කොහොමද ඒවා වාර්තා කරන්නේ කියලා. හොඳයි. දැන් එතකොට මේ මොන අවස්ථාවට ගියත් මතක තබා යුතු කාරණාව තමයි මේ ලාභ අරමුණු කරන ගත් ව්‍යාපාරවල මම මුලිනුත් කිව්වා අසම්පූර්ණ සටහන් ක්‍රමයට තමයි මේවා ගනුදෙනු සිද්ධ වෙන්නේ වාර්තා කරන්න. එතකොට මේ අසම්පූර්ණ සටහන් ක්‍රමයට වාර්තා කරන ගනුදෙනු වාර්තා කිරීමේදී අපට හමු වන ප්‍රධානම ගිණුමක් තමයි මෙයාගේ මුදලින් සිදුවන ගනුදෙනු වාර්තා කිරීම සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා ගිණුමක් නැත්නම් ඔක මුදල් ගිණුම කියලා තමයි අපි කියන්නේ. ඒක ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා නම් කරනවා. ඊළඟට වර්ෂයට අදාළ ආදායම් සහ වියදම් ඒ කියන්නේ මුදලින් සිද්ධ වුණත් නොවුණත් වර්ෂයට අදාළ ආදායම් වියදම් වාර්තා කරමින් ආදායම් ප්‍රකාශයක් නැත්නම් ආදායම් වියදම් ප්‍රකාශයක් අපි හදනවා. ඊට අමතරව මෙයාගේ වත්කම් වගකීම් වල සම්බන්ධයෙන් නිරූපණය කිරීම සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදනවා. ඇත්තරම මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ කියන අවස්ථාව විභාගවලදී අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට පෙන්වන්න හදන්නේ මෙන්න මේ ගනුදෙනු විභාග අභ්‍යාසවලදී මෙන්න මේ දෙන්නට විශේෂයෙන්ම කාට කාටද ලැබීම් හා ගෙවීම් ගිනුමටත් ආදායම් වියදම් ප්‍රකාශයටත් නැත්නම් ආදායම් වියදම් ගිනුමටත් කොහොමද මේවා ගලපන්නේ කියන කාරණාව. ඉතින් අතන විභාගයේදී අහන්නේ ඒ කාරණාව අපි මේක නිරවුල් කරගෙන යමු. එහෙනම් මුලින්ම අපි බලමු කොහොමද සමාජිකයින් සමග කරන ගනුදෙනු මේ කියන ප්‍රකාශන තුල ඇතුළත් කරන්න කියලා. මම කියවා ඔයාලා හදන මූල්‍ය ප්‍රකාශන දෙකක් තියෙන එකක් තමයි ලැබීම් හා ගෙවීම් ගිණුම. ලැබීම් හා ගෙවීම් ගිණුම මේක සමාන වෙනවා කිව්වා මම මුදල් ගිණුමට. කෙලිම මුදල් ගිණුමම තමයි. එතකොට මේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ අපි ඔය සමාජික මුදල් සම්බන්ධයෙන් සිදුවන ගනුදෙනු සමාජිකයන්ගෙන් සමිතියට ලැබෙනවා නම් මේ මුදල් ගිණුමේ හරපැත්තෙත් සමිතිය විසින් මේ සමාජිකින් වෙන යම් ගෙවීමක් කරනවා නම් මේකේ බැරපැත්තේ සටහන් කළ යුතුයි. ඊළඟට ආදායම් සහ වියදම් සමාජිකින් සම්බන්ධ බිහිවන ආදායම් සහ වියදම් වාර්තා කළ යුතුයි. ආදායම් වියදම් ප්‍රකාශය තුළ එතකොට සමාජිකින් සම්බන්ධ බිහිවන ආදායම් මේ ආදායම් කොටසෙත් වියදම් තියෙනවා නම් මේ වියදම් කොටසෙත් සටහන් කළ යුතුයි. ඉතින් ඕක තමයි ඔන්න විභාගයකදී අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට සමාජිකින් සම්බන්ධයෙන් සිදුවන ගනුදෙනු ටික බලන්න. සමාජිකින් සම්බන්ධයෙන් සිදුවන ගනුදෙනු ටික ගත්තාම ප්‍රධාන වශයෙන් ඔන්න සමිතියට සමාජිකින් විසින් සමාජිකයින් මුදල් ලබා දෙනවනේ. ඒ කියන්නේ අර ව්‍යවස්ථාවට අනුව සමාජිකින් විසින් මෙහි වරප්‍රසාද භුක්ති විඳීම වෙනුවෙන් ගෙවිය යුතු සමාජික මුදල. ඒක සමහරට මාසිකව සමහරට වාර්ෂිකව ගෙවනවා. එතකොට ඒකින් ඔවුන්ට මුදලින් ලැබෙන සමාජික මුදල අපි හඳුනාගත යුතුයි. ඊළඟට තව පැත්තකට ගියපුවාම මේ සමාජිකයින්ගෙන් හැමෝම සමහරට සමාජික මුදල් ගෙවන්නේ නැහැ. සමහර සමාජිකයෝ ඉන්නවා මේ වසරට වඩා ඉදිරි වසරකටත් සමාජික මුදල් ගෙවන.
එතකොට ඒ කාරණාවත් එක්ක උන සමාජික සම්බන්ධ තව ගණදෙනු දෙකක් නිර්මාණය. එකක් තමයි මේ වසරේ නොගෙවුව. ඒකට අපි කියනවා හිග සමාජික මුදල් කියලා. හිග සමාජික මුදල් කවුරු හරි සමාජිකයෙක් වැඩිපුර මුදල් ගෙවුවොත් ඒවට අපි කියනවා ඉදිරියට ලද සමාජික මුදල් කියලා. දැන් කාරණාව පැහැදිලි. මුදලින් සිදුවන දේම නෙමෙයි සමහර විට හිග තිබ්බොත් අඩුවෙන් ලැබෙන. සමහර විට වැඩිපුර ලැබෙනවා. නේ මේ කාරණාවත් එක්ක අපිට පැහැදිලි උපචිත පදනම අනුව ගත්තොත් එහෙම වර්ෂයට අදාළ සමාජික මුදල වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වර්ෂයට අදාළ සමාජික මුදලත් ගණනය කළ යුතු වෙනවා. වර්ෂයට අදාළ සමාජික මුදල. ඒකෙන් දැන් ඔයා තේරුම් ගන්න. මේ ප්‍රකාශන දෙකේ මුදලින් ලද ප්‍රමාණය ලැබීම හා ගෙවීම විනුට යන ප්‍රමාණය තමයි අපි හොයාගන්න ඕනේ. මෙතනින් හොයාගන්න මොකද්ද? ආදායම් වියදම් ගෙවීමට යන මෙන්න මේ ආදායම් කොටසට එන සමාජික මුදල. දැන් සමහර අවස්ථා තියෙනවා මෙන්න මේ හිග සමාජික මුදල් වලට මම හිතන්නේ තේරෙනවා කිසියම් සමාජිකෙක් අදාළ කාල සීමාවට අදාළ සමාජික මුදල් ගෙවන්නේ නැත්නම් ඒකට අපි කියන්නේ හිග සමාජික මුදල් කියලා. එතකොට මේ හිග සමාජික මුදල් දිගින් දිගටම නැත්නම් වසරක් ගෙවලා නැත්නම් සමිතියේ තීරණයකට එළඹෙනවා ඒක නොලැබෙන සමාජික මුදලක්සේ කපා හරින. මොකද එක වසරක යා ආදායම් විදිහට හඳුනගත්තා ඊළඟ වසරේදී ඒක ලැබෙන්නේ නැතිසේ සලකනකොට හරියට අර බොල් ණය කපා හරිනවා වගේ ඒක සමිතියේ අවාසියක් අලාභයක්සේ හඳුනා ගැනීමට තීරණය කරනවා. ඒවට අපි කියනවා හිග සමාජික මුදල් කපා හැරීමක් කරනවා. හරිද? ඔන්න ඔය කියන ගණදෙනු පහ විතරයි මේ සමාජිකයන්ගේ සමාජික මුදල් සම්බන්ධයෙන් සිද්ධ වෙන්නේ. ඔය අපි කියන්නේ සාමාන්‍ය සමාජිකයෝ. මේත් අමතරව ඉන්නවා යාව ජීව සමාජිකයන්. අපි ඒක ඊළඟ පීවරේදී සාකච්ඡා කරමු. එතකොට මේ සාමාන්‍ය සමාජිකයන් සම්බන්ධයෙන් ඔන්න ඔය කියන ගණදෙනු ටික විතරයි විභාග අභ්‍යාසවලදී අපෙන් අවධානය යොමු කරන්නේ. එතකොට දැන් අපි බලමු මෙයාලගේ මේ මුදලින් ලද සමාජික මුදල් අපි දිත්ත සටහන් න්‍යායට අනුව කොහෙද වාර්තා කරන්නේ. හොඳින් බලන්න මෙන්න මේ මුදලින් ලද සමාජික මුදල අපි වාර්තා කරන්නේ අර ලැබීම් හා ගෙවීම් ගිණුමේ. ලැබීම් හා ගෙවීම් ගිණුමේ හර පැත්තේ සටහන් කරලා ඒ වගේම මේකේ ඉතුරු සටහන ඒ කියන්නේ බැර සටහන අපි සමාජික මුදල් කියලා ගිණුමක සටහන් කරගන්නවා. ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරලා සමාජික මුදල් ගිණුම බැර කරගන්න ඕන. ඊළඟට හිග සමාජික මුදලක් තිබ්බොත් අපි සාමාන්‍යයෙන් ඒ හිග කියන්නේ අපිට ලැබිය යුතු ආදායම් වත්කම්නේ. එතකොට අපි කරන්නේ හිග සමාජික මුදල් ගිණුම හර කරලා සමාජික මුදල් කියන ආදායම් ගිණුම බැර කරනවා. එහෙනම් ඉදිරියට ලද ආදායම් කියන්නේ අපේ වගකීම. ඒ නිසා අපි කරන්නේ සමාජික මුදල් ගිණුම හර කරලා ඉදිරියට ලද සමාජික මුදල් ගිණුම බැර කරනවා. එහෙනම් වර්ෂයට අදාළ ආදායම් අපි හඳුන ගන්න ක්‍රමය දන්නවා. ආදායම් ගිණුම පියවලා ආදායම් ප්‍රකාශයට ගෙනියන ක්‍රමය. ආදායම් ගිණුම පියවනවා කියලා කියන්නේ සමාජික මුදල් ගිණුම අපි හර කරලා සමාජික මුදල් හර කරලා ආදායම් වියදම් ප්‍රකාශයට මේක මාරු කරනවා. හරිද? දැන් ඔන්න ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරලා සමාජික මුදල් බැර කරනවා. හිග සමාජික මුදල් ගිණුම හර කරලා සමාජික මුදල් බැර කරනවා. සමාජික මුදල් හර කරලා ඉදිරියට සමාජික මුදල් බැර කරනවා. සමාජික මුදල් හර කරලා ආදායම් ප්‍රකාශය බැර කරනවා. දැන් අර ආරම්භක හිග සමාජික මුදල් කපා හැරීමට තීරණය කළොත් ඒක අපි අර අපට සිදුවන අවාසියක්සේ සලකලා මෙන්න මේ ආදායම් ප්‍රකාශයට යව මාරු කළ යුතුයි. කොහෙද ආදායමට තියෙන්නේ? සමාජික මුදල් ගිණුම තුල. ඒ නිසා අපි කරන්නේ සාමාන්‍යයෙන් ආදායම් වියදම් ප්‍රකාශය තුල මෙයා හර කරලා නැත්නම් වියදමක් විදියට දාලා සමාජික මුදල් ගිණුම බැර කරලා මේක අවසන් කරනවා. එහෙම ගත්තාම ඔන්න අපිට සමාජික මුදල් කියලා ගිණුමක් නිර්මාණය කරගන්න පුළුවන්. සමාජික මුදල් ගිණුමේ මං සමාජික මුදල් ගිණුම කෙටි කළා. ඔන්න සමාජික මුදල් ගිණුමේ ඇතුළත් වෙන තොරතුරු ටික හොඳින් බැලුවොත් ඔයාට තේරෙනවා වර්ෂයට අදාළව ලැබිච්ච වර්ෂය තුල ලැබිච්ච සමාජික මුදල අපි මෙයාව හර කරලා සමාජික මුදල් ගිණුම ලැබීම් හා ගෙවීම් ගිණුම කියලා බැර කරගත්තු බව. ඊළඟට හිග සමාජික මුදලක් තිබ්බොත් මම මේ කියන්නේ කාලච්ඡේදයේ අන්තිම දවසේ හිග සමාජික මුදලක් තිබ්බොත් අපි කලේ මොකද්ද? හිග සමාජික මුදල් හර කරලා සමාජික මුදල් ගිණුම බැර කරන එක. ඒ කියන්නේ හිග
සාමාජික මුදල අවසානහික සාමාජික මුදල මෙයාට බැර කරන. ඊළඟට අපි දැක්කා ඉදිරියටලා සාමාජික මුදලක් තිබ්බොත් සාමාජික මුදල් හර කරලා ඉදිරියටලා සාමාජික මුදල් කියන වගකීම් ගිනුමට යමාරු කරන. එතකොට ඉදිරියට ලද සාමාජික මුදල් ගිනුම මුදල් ශේෂය මෙතෙන්ට එනවා. ඊළඟට වර්ෂයට අදාළ ප්‍රමාණය මුදලින් ලැබුණත් නැතත් ඒ ප්‍රමාණය මේකට ආදායම් වියදම් ප්‍රකාශය කියලා හර වෙනවා. ඒ අතරතුරේ සාමාජික මුදල් මේ හික සාමාජික මුදලක් ආරම්භක හික සාමාජික මුදලක් කපා හරින්න තීරණය කළොත් ආදායම් වියදම් ප්‍රකාශයට කපා හැරීම මෙයව මාරු කරලා මෙතන වියදමක් විදිහට මාරු කරනවා. හරිද? දැන් එතකොට මේ විදිහට තමයි මෙයා එතකොට සාමාජික මුදල් ගැන ආදායම් ගිනුමක්. හැබැයි මේක අසම්පූර්ණ සටහන් ක්‍රමයට හදනකොට අපි මෙන්න මෙතෙන්ට අවසාන හික සාමාජික මුදල් කියන එක පහළට ගෙන ගිය ශේෂය කියලා හඳුනා ගන්නවා. මෙතනත් අපි ඉදිරියට ලද සාමාජික මුදල ඊළඟ වසරෙන් පහළට ගෙනිය සාමාජික මුදල කියලා හඳුනගෙන මම කියන්නේ අසම්පූර්ණ සටහන් ක්‍රමයේදී පමණයි මේක භාවිතා වෙන්නේ. ඊළඟට අර ආරම්භක හික සාමාජික මුදලක් තිබ්බොත් හික සාමාජික මුදල් ගිනුමෙන් මෙයාට මාරු කරනවා. ඒ නිසා මෙතෙන්ට අපි ආරම්භක හික සාමාජික මුදල ඉදිරියට ගෙනා ශේෂයක් විදියට තමයි සටහන් කරගන්නේ. එහෙනම් මෙතනත් හික සාමාජික මුදල් කියලා නෙමෙයි මේක අපි සටහන් කරගන්නේ මොකක් කියලාද? පහළට ගිය ශේෂය කියලා. ඊළඟට ආරම්භයේ ඉදිරියට ලද මුදලත් ගිය වසරේ මේ වසරට මුදල් ලැබිලා තිබ්බොත් අපි මෙයා ඉදිරියට ගිය මේ පැත්තෙන් ඉදිරියට ලද සාමාජික මුදල් වල ආරම්භක ශේෂ. ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික දාගත්තට පස්සේ අපට පුළුවන් මේ සාමාජික මුදල් සම්බන්ධ අභ්‍යාසයට අදාළ අහන ඕන ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න නිර්මාණය කරගන්න. දැන් එතකොට අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මේ තොරතුරු වලින් එක තොරතුරක් අපෙන් අහන එකනේ සාමාන්‍යයෙන් කෙරෙන්න තියෙන්නේ නේ. දැන් මේකේ තොරතුරු කීපයක් දීලා අපෙන් අහන මෙන්න මේක මොකද්ද? වර්ෂයට අදාළ සාමාජික මුදල කීයද? ලැබීම් හා ගෙවීම් ගිණුමට යන නැත්නම් වර්ෂය තුල මුදලින් ලද සාමාජික මුදල කීයද? අවසාන හික සාමාජික මුදල කීයද කියලා අපෙන් අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඒකයි මම කියන්නේ මේ පාඩම හරි සරලයි කියලා. දැන් එහෙනම් අපි මෙහෙම කරනවා. මේවා මම මේ වචන වලින් කියාගෙන ගියාට මේකේ වටිනාකම කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක පිළිබඳ අපිට අවබෝධයක් නැති වෙන්න පුළුවන් කෙනෙකුට සමන් කියන්න. දැන් මේ මුදලින් ලද සාමාජික මුදල කියලා කියන්නේ එතනදී අපි බලන්නේ ඒ සාමාජිකයින් මුදල් දුන්නේ මේ අවුරුද්දටද ගිය අවුරුද්දේ හිගවලටද ඊළඟ අවුරුද්දටද කියලා බලන්නේ. ඒ මුදල් ගෙවන සෑම සාමාජිකයෙක්ගෙම වාර්ෂික සාමාජික මුදල වැඩි කරන සාමාජික මුදල් ගෙවූ සාමාජිකයින් ගණනේ. එතන මතක දෙන්න සාමාජික මුදල් ගෙවූ සාමාජික කියන අය ගත්තින් දැන් එක්කෙනෙක් වසර 3ක් වෙනුවෙන් ගෙවුවොත් එහෙම ගෙවන්න මෙහෙම වෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ හිග හිටපු කෙනා ගිය අවුරුද්දටයි මේ අවුරුද්දටයි එයා ඊළඟ අවුරුද්දටත් ගෙවුවොත් එකම කෙනා සාමාජික 3 දෙනෙක් විතර හඳුන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වසරට විතරක් ගෙවනවනම් එයා එක සාමාජිකයෙක් නේ. එයා මේ වසරට ඊළඟ වසරට ගෙවනවනම් එයා සාමාජිකව දෙන්නේ. ඒ නිසා සාමාජික ලේඛනයේ ඉන්න ප්‍රමාණයට වඩා මේ ගාණ වෙනස් වෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ හිග සාමාජික මුදල එහෙනම් පැහැදිලි. ඒක හරි සරලයි ගණනය කරන්න. වාර්ෂික සාමාජික මුදල වැඩි කරන්න මොකෙන්ද? මුදල් නොගෙවපු සාමාජිකින් ගණනේ. ඉදිරියට සාමාජික මුදල ගණනය කරන්න පහසුයි. කොහොමද වෙන්නේ? වාර්ෂික සාමාජික මුදල වැඩි කරනවා ඉදිරියට සාමාජික මුදල් ගෙවූ සාමාජිකින් ගණනේ. එතකොට මේ වර්ෂයට අදාළ සාමාජික මුදල අපි හඳුනගන්නේ සාමාජික මුදල් ලේඛනයේ සාමාජික කී දෙනෙක්ද ඉන්නේ? ඒ ඉන්න ප්‍රමාණය අනිවාර්යයෙන්ම වසරට අදාළව සාමාජික මුදල් ලබා දිය යුතුයි. දෙන නොදෙන එක වෙනම දෙයක්. ලබා දිය යුතුයි. එතකොට ඒ සාමාජික මුදල් ලබා දීම තමයි අපි මේ කියන ආදායම් විදිහට හඳුනගන්නේ. ඒ කියන්නේ අපි මෙතනදී කරන්නේ වර්ෂයට අදාළ සාමාජික මුදල වැඩි කරන්නේ සමිතියේ සාමාජිකින් ගණනින්. දැන් අනිත් තැන්වල මෙතන තිබ්බේ සාමාජික මුදල් ගෙවපු ගාණ. මෙතන තිබ්බේ හිගෙ හිටපු ගාණ. මෙතන තිබ්බේ ඉදිරියට ගෙවපු ගාණ. මෙතන මොකද්ද? ලේඛනේ ඉන්න ගාණ. ගෙව්වද නැද්ද කියන කාරණාව අදාළ නැහැ. ඊළඟ මේ කපා හැරීම කියන කාරණාව සම්මත සමීකරණයක් හදාගන්න බැහැ. සමිතියේ ස්වභාවයත් එක්ක සාමාජික කී දෙනෙක්ගෙන්ද සමාජිකත්වයේ අහෝසි කරන්නේ ඒක කපා හරින්නේ කියන කාරණාව තීරණය වෙයි. මං හිතන්නේ ඔබට මේ සාමාජික මුදල් කියන කාරණාව සම්බන්ධයෙන් ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා. මේ සාමාජික මුදල් සම්බන්ධ මේ පැහැදිලි කරපු කරුණු පැහැදිලි කරලා දෙන්න මම හිතුවා විභාග අභ්‍යාසයක්ම යොදා ගන්නවත් එක සාකච්ඡා කරන්න. ඉතින් ඇත්තටම මේ හැම අවුරුද්දකම වගේ ගත්තොත් විභාග ප්‍රශ්න තියෙනවා. මේ 2021 අවුරුද්දේ තිබ්බ ප්‍රශ්නය යොදා ගන්න මම තීරණය කළා. මේ 2021 අවුරුද්දේ
13 වෙනි ප්‍රශ්නය විදිහට දීලා තියෙන ඔය ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරයක් සම්බන්ධ ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්නය ඔබට අතේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් එහෙම බලන්න, නැත්නම් අපි ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නේ දකින්න සලස්වනවා. ඒකේ කියනවා 2020 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සරණ සුබසාධක සංගමයට අදාළව පහත තොරතුරු ලබා දී ඇත. ඒකේ කියනවා 2021/1 දිනට ලැබිය යුතු සමාජික මුදල. ඔය 2020/1 දිනට ලැබිය යුතු සමාජික මුදලක් ගැන කියනවා. ආ ඉස්සලා මේක බේර ගන්නකො දිනේ දෙක. එතකොට මේකේ 2020/12/31 තමයි ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ. එතකොට ගිණුම් වර්ෂය ආරම්භ වෙන්නේ 2020/1. එහෙනම් 2020/1 මොනවාර තියෙනවා කියන්නේ ඒවා ආරම්භක ශේෂ, 2020/12/31 තියෙනවා කියන්නේ ඒවා අවසාන ශේෂ. එතකොට ගිණුම් වර්ෂය 2020/1 ඉඳලා 2020/12/31 දක්වා. හරි. දැන් ඔන්න ආයෙත් මම කියන්නම් 2021/1 දිනට ලැබිය යුතු සමාජික මුදල. ඔය කියන්නේ මොකද්ද? ආරම්භක හිඟ සමාජික මුදලක් ගැන තියෙනවා. ඊළඟට කියනවා 2021/1 දින ඉදිරි ලද සමාජික මුදල රුපියල් 60,000යි. ඒ කියන්නේ ආරම්භක ඉදිරි ලද සමාජික මුදල දෙනවා. ප්‍රවර්තන වර්ෂය තුලදී ලද සමාජික මුදල්. මම කියේ ප්‍රවර්තන වර්ෂයක තුලදී ලැබෙද්දී ගිය අවුරුද්දටද මේ අවුරුද්දටද ඊළඟ අවුරුද්දට කියනක අදාළ නැහැ. එයාලා හඳුනගෙන තියෙනවා 19 සඳහා 144,000 හම් වෙලා තියෙනවා. 20 සඳහා 10,92,000 හම් වෙලා තියෙනවා. 21 සඳහා 108,000 හම් වෙලා තියෙනවා. එතකොට දැන් ඒකෙදී අපිට මම කියේ මෙතන මෙන්න මේ ලැබීම් ගෙවීම් ගිණුමට යන ප්‍රමාණය හඳුනා ගැනීමදී ඔය කාරණා කිසිවක් සම්බන්ධ කරගන්න ලැබිච්ච සියලුම දේවල් මේකට අපි සටහන් කරගන්න ඕන. ඊළඟට මේකේ කියනවා 2020/12/31 දෙන ලැබිය යුතු සමාජික මුදලින් අවසාන හිඟ සමාජික මුදල අපිට ගණනය කරලා දෙනවා. දැන් මේකේ සමාජික මුදල් කපා හැරීමක් ගැන ඔන්න තොරතුරු නැහැ. හැම සමිතියකම එහෙම වෙන්න ඕනේ නැහැ. කපා හරින්න කොහොම හරි හිඟ සමාජිකම ගන්න තමයි උත්සාහ කරන්න ඕනේ නේ. හරි, එතකොට ප්‍රශ්නයක් අහනවා 2020/12/31 කියන අවසන් වර්ෂය සඳහා හඳුනාගත් සමාජික මුදල් ආදායම කීයද? පැහැදිලිද මම කියන දේ? එතකොට මේ සමාජික මුදල් සම්බන්ධයෙන් එතකොට මේ කරුණු අතරින් එක කරුණක් තමයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ. නේ, දැන් මේක අහන්නේ මොකද්ද? වර්ෂයට අදාළ සමාජික මුදල ගැනයි මේ අහන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ තොරතුරු සියල්ලම මේ ගිණුමට දැම්මොත් ගිණුමේ හර පැත්තයි බැර පැත්තයි වටිනාකම් සමාන වෙන්න ඕන. හැබැයි දැන් අපි මේ දීලා තියෙන තොරතුරු ටික මේ සමාජික මුදල් ගිණුමට දානවා. දානකොට මේ පැත්තේ අඩුවක් හට ගන්නවා අනිවාර්යයෙන්. ඒ අඩුව තමයි අර වර්ෂයට අදාළ සමාජික මුදල් අපි හඳුනා ගන්නවා. දැන් අපිට වර්ෂයට අදාළ සමාජික මුදල දීලා තව වෙන මොන හරි තොරතුරක් නොදී අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. දැන් කාරණා පැහැදිලිද කියලා මම හිතනවා. එනිසා බලමු කොහොමද මේකේ පිළිතුර ගොනු කරගන්නේ කියලා. දැන් ඔයාලට කාරණා පැහැදිලිද? දැන් ඕක ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට අහනකොට දැන් මේක කෙටි බහුවන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයන්නේ. දැන් මේක ප්‍රධාන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් විදිහට අහනකොට එයාලට සිද්ධ වෙනවා මෙන්න මේ ලැබීම් ගෙවීම් ගිණුමට යන වටිනාකමත් ආදායම් වියදම් ගිණුමට යන වටිනාකමත් හඳුනාගෙන ඒක ගණනය කිරීමට යන්න. දැන් මෙතන මම සමාජික මුදල් ගැන පැහැදිලි කරන නිසා මම ඔන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන සමාජික මුදල් ගැන නිසා මම යව හඳුනා ගන්නවා. දැන් එතකොට ඔයාට මේ අභ්‍යාසයේ තොරතුරු මේ දෙකට දාන්න කිව්වොත් මෙන්න මේ ලැබීම් හා ගෙවීම් ගිණුමට එනවා කියන ගාන මේකට හර කරනවා. අපි දැන් ගණනය කිරීම තුලින් ලබා ගන්නා වටිනාකම ආදායම් වියදම් ගිණුමේ ආදායමක් විදිහට සටහන් කර ගන්නවා. ඒක තමයි කෙරෙන්නේ. හරිද? හරි, එහෙනම් අපි මේවා ඔක්කොම ඉවත් කරගත්තොත් ආයෙත් මං අභ්‍යාසයට අවශ්‍ය කරන සමාජික මුදල සමාජික මුදල් ගිණුම ඔන්න නිර්මාණය කරනවා. එතකොට මේ සමාජික මුදල් ගිණුමේ දැන් මේක තියෙන තොරතුරුත් එකින් එක දාගෙන ගිය හැකි. එහෙම නැත්නම් මං කිව්වර සාම්ප්‍රදායික ඕනම වෙලාවක එන්න පුළුවන් ආකෘතිය මං දාන්නම් ඉස්සෙල්ලා. මෙන්න මෙතන ආරම්භක හිඟ සමාජික මුදල දාගන්න ඕනේ. ආරම්භක ඉදිරියට ලද සමාජික මුදල දාගන්න ඕනේ. අපි ඉදිරියට ගෙන අශේෂ කියලා එයාලට කියන්නේ. ඊට පස්සේ ලැබීම් හා ගෙවීම් ගිණුමට යන සමාජික මුදල මෙයාට යන ගාන මෙතෙන්ට දාගන්න ඕනේ. වසර තුල මුදලින් ලැබෙන. ඊට පස්සේ කපා හැරීමක් තියෙනවා නම් මෙතෙන් දාගන්න. මේක නෑ. ඒ නිසා මම යව දාන්නේ. ඊට පස්සේ මෙතන පහළට ගෙන ගිය ශේෂය වෙන්නේ අවසාන හිඟ සමාජික මුදල. පහළට ගෙන ගිය ශේෂය කියන්නේ අවසාන හිඟ සමාජික මුදල්. මේ පැත්තේ වර්ෂයට අදාළ සමාජික මුදල්. ඒ කියන්නේ අපි අර අපේ ප්‍රශ්නය ඇහුවෙත් ඒකමයි. ආදායම් වියදම් ප්‍රකාශයට ගන්නේ මොන වටිනාකමද? ඊළඟට අවසාන ඉදිරියට ලද සමාජික මුදලක් පහළට ගෙන ගිය ශේෂය විදිහට මේක සටහන් කරගන්න. හරිද? දැන් ඔන්න බලන්න මේ අභ්‍යාසයේ මේ සියලුම තොරතුරු වලට දීලා තියෙනවා. අපි මේවා එකින් එක ඇතුළත් කරගෙන යමු. මේක කියනවා 2020/1 දිනට ලැබිය යුතු සමාජික මුදල් 192,000යි. ඒ කියන්නේ ආරම්භක හිඟ සමාජික මුදල 192,000යි. අපි දහස් වලින් හදමු. ඊළඟට
ඉදිරියට 2021 දින ඉදිරි ලක් සමාජික මුදල 60යි මේ මෙතන 60යිලු ඊළඟට කියන ප්‍රවර්තන වසර තුල වසර 3 සඳහාම ලැබිලා තියෙන මුදල් වල එකතුව ගත්තොත් එහෙම මෙතන තියෙනවා 144 කුයි ඊළඟට 1092 කුයි ඊට පස්සේ 108 කුයි ගත්තාම ඔක්කොම තියෙනවා 1344. හරිද? එහෙනම් 1344ක් තියෙනවා වසර තුල ලද මුදල්. ඊළඟට කියනවා 20/12/31 අවසාන හිඟ සමාජික මුදල් 96ක් කියලා. දැන් මෙන්න මෙතන තියෙනවා මේ තොරතුර. ඒ කියන්නේ 2021 කියලා කියන්නේ ඊළඟ අවුරුද්දනේ. ඒ නිසා 21 ලැබිච්ච මුදල මෙතන තියෙනවා. කීයද? රුපියල් 108ක්. නේද? එහෙනම් මෙන්න මෙතෙන්ට ඒ 108 නැවත සටහන් කරගන්න. දැන් බලන්න ඔයාට ඕන තොරතුරු ඔක්කොම ටික මේකේ දීලා තියෙනවා. ඒ නිසා ඔයාට තියෙන්නේ දැන් මේ ගිණුම තුලනය කරගෙන තුලනය කරන්න. එතකොට තුලනය කරද්දී අර දෙපැත්ත තොරතුරු සියල්ලම ලැබුණා නම් දෙපැත්ත සමාන වෙනවා. දැන් මෙතන තොරතුරක් නැහැ. ඔයගෙන් අහන්නේ ආදායම් වියදම් ප්‍රකාශිත යන සමාජික මුදල කොච්චරද කියලා. එතකොට අපි මේක තුලනය කරලා බලනවා. එතකොට ඔයාට පේනවා බැරපැත්තේ වටිනාකම තියෙනවා 1500ක්. එයා 1500 මෙතෙන් තරම් බලන්න අඩු කරලා මෙතන එතකොට වෙනස තියෙනවා 1200ක් නේ. එහෙනම් වර්ෂයට අදාළ සමාජික මුදල 1200යි. දැන් මූල්‍ය ප්‍රකාශන හැදුවා නම් ඔයා මේ 1200 මෙතන සමාජික මුදල් කියලා සටහන් කරගන්නවා. මුදලින් ලද සමාජික මුදල මෙතන සමාජික මුදල් කියලා 1344 මේක සටහන් කරගන්න. ඉතින් ඕක තමයි සමාජික මුදල් සම්බන්ධයෙන් අපි දැනගත යුතු කාරණා. මම හිතනවා ඒ සරල කාරණාවට ඔයාගේ තිබ්බ බය නැති කරගන්න ඕන කියලා. මීට අමතරව සමාජික මුදල් සම්බන්ධයෙන් එන්න පුළුවන් තව එක පැතිකඩක් තමයි යාවජීව සමාජික මුදල් කියලා කියන්නේ. රයිට්, මේක මෙහෙමම තියදී මම මේ යාවජීව සමාජික මුදල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. යාවජීව සමාජික මුදල් කියලා කියන්නේ අර වසර කිහිපයක මුදල් එකවර දීලා සමාජිකත්වය ලබා ගන්න සමාජිකයින්. එතකොට එයාලට තියෙන විශේෂත්වය තමයි වසර කිහිපයක මුදල් එකවර දීලා සමාජිකත්වය අරගෙන සමිතියේ ප්‍රතිලාභ වුන් භුක්ති විඳින්න යනවා. හැබැයි ඒ ඔවුන් අපි උදාහරණ ගමු වසර 10ක සමාජික මුදල් එකවර දුන්නා. එතකොට මේ වසර 10ක සමාජික මුදල් එකවර දීලා ඒ 10 වසර දක්වාම සමිතියේ වරප්‍රසාද භුක්ති විඳලා 11 වසරේ නැවත සමාජික මුදල් ගෙවන්නේ නැහැ. 11 වසරේ ඔහුගේ ජීවිතාන්තය දක්වා ඔහු සමිතියේ ප්‍රතිලාභ භුක්ති විඳිනවා නම් එයාට අපි කියනවා යාවජීව සමාජිකයින් කියලා. එතකොට එහෙම හැමෝටම යාවජීව සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. එහෙම සමිතිය අවශ්‍යතාවය මත යාවජීව සමාජිකත්වය ලබා දෙන්නේ. දැන් එතකොට මෙන්න මේ යාවජීව සමාජිකත්වය ලබා ගන්න සමාජිකයින්ගෙන් ලැබෙන මුදල් සම්බන්ධෙනුත් අපිට වාර්තා කරන්න සිද්ධ වෙන ගනුදෙනු කීපයක් තියෙනවා. ඒ තමයි මම මෙයා වයින් කරන්නම්. ඒ තමයි මුදලින් ලැබෙන සමාජික මුදල්. යාවජීව සමාජිකත්වය මුදලින් ලැබෙනවා නම් මුදලින් ලැබෙන යාවජීව සමාජික මුදල්. ඒ කියන්නේ කොහෙද යන්නේ කියනවාද? ලැබීම හා ගෙවීම ගිනුමට යන කොටස. ඔක හැම අවුරුද්දකම නොවෙන්න පුළුවන්. එහෙනම් මේත කලින් යාවජීව සමාජිකත්වය aran තියෙනවා නම් ආරම්භක ශේෂ තියෙන්න පුළුවන්. ආරම්භක ශේෂ. ඒ තව එක දෙයයි ඔයාලට කරන්න තියෙන්නේ මේ සමාජික මුදල් වලින් වර්ෂයට අදාළ යාවජීව සමාජික මුදල ආදායම් ප්‍රකාශයට මාරු කරන්න ඕන. එහෙනම් වර්ෂයට අදාළ ප්‍රමාණය හඳුනා ගැනීම. එතකොට ආරම්භක ශේෂය එතකොට යාවජීව සමාජික මුදල් ගිණුම බැරපැත්තෙන් තමයි ඔයා සටහන් කරන්න ඕනේ. මුදලින් ලැබෙන යාවජීව සමාජික මුදලක් තියෙන නම් ලැබීම් ගිණුම හරහා කරලා යාවජීව සමාජික මුදල් ගිණුම බැර කරන්න ඕනේ. වර්ෂයට අදාළ ප්‍රමාණය යාවජීව සමාජික මුදල් ගිණුම හර කරලා ආදායම් ප්‍රකාශය බැර කරන්න ඕනේ. එතකොට මේ යාවජීව සමාජික මුදල් සම්බන්ධයෙන් මේ සිදුවන ගනුදෙනු අපි ඇතුළත් කරන්න පිළියෙල කරගන්න ගිණුම තමයි යාවජීව සමාජික මුදල් ගිණුම. එතකොට මේ යාවජීව සමාජික මුදල් ගිණුමේ මේ ආරම්භක ශේෂ බැරපැත්තෙන් ඉදිරියට ගෙනා ශේෂයක් විදිහට සටහන් කරගන්නවා. වසර තුල මුදලින් මුදල් ගෙවලා සමාජිකත්වය ලබා ගන්නවා නම් සමාජිකයෝ අර ලැබීම් ගෙවීම ගිණුම හර වෙලා
මෙයාව බැරවෙනවා ඒ වසර තුල සමාජගත ගන්න ප්‍රමාණය. අනිත් පැත්තෙන් ගත්තාම වර්ෂයට අදාළ සමාජික මුදල ආදායම් වියදම් ප්‍රකාශ දෙන ප්‍රමාණය මෙතෙන්ට අපි හඳුනා ගන්න. එතකොට ඔන්න ඔය තොරතුරු තුන තමයි මේ යාවජීව සමාජික මුදල් ගෙනීම ඇතුළත් කරන්නේ. එතකොට මෙයාගේ පහළට ගෙනගිය ශේෂය ඉතුරු වෙනවා ඊළඟ අවුරුද්ද දක්වා ඉදිරියට යන ප්‍රමාණය. දැන් එතකොට මේකේ ආරම්භක ශේෂය අපිට ගණනය කරන්න බෑ. ඒක අපිට අභ්‍යාසවල ලබා දිය යුතුයි. ඊළඟට මෙන්න මේ ලැබීම් හා ගෙවීම් ගිණුමට යන ප්‍රමාණය අපිට ගණනය කරගන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු මෙහෙම. කිසියම් සමිතියක් තියෙනවා. යාගේ සාමාන්‍ය සමාජික මුදල රුපියල් 1000යි. සාමාන්‍ය වර්ෂයකට 1000යි. ඒ වගේ වසර 10ක සමාජික මුදල් ගෙවලා යාවජීව සමාජිකත්වයට ගන්න පුළුවන්. එහෙනම් යාවජීව සමාජිකත්වයට ගන්න කෙනෙක් රුපියල් කීයක මුදලක් එකවර ගෙවන්න වෙනවද? 10000ක මුදලක්. එතකොට අපි හිතමු මෙතන රුපියල් 60000ක ශේෂයක් තියෙනවා කියලා. මේට කලින් යාවජීව සමාජිකත්වය ලබාගත්තු සමාජිකෝ 10 දෙනෙක්ගෙන් මෙන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ 10 දෙනා රුපියල් ලක්ෂයක් ගෙවලා යාවජීව සමාජිකත්වය අරන් තියෙනවා. 10 10ව 10ක්. දැන් ඒකෙන් 60000ක් ඉතුරුලා තියෙනවා. මීට කලින් ඒක අඩු කරගෙන ගිහින්. ඊළඟට මෙන්න මේ ලැබීම් හා ගෙවීම් ගිණුමට එන වටිනාකම අපි ගණනය කරගන්නේ සාමාන්‍යයෙන් මේ යාවජීව සමාජිකයේ 10000ක් ගෙවන්න ඕනේ. මේ කාල සීමාව තුළ බැඳෙන සමාජිකෝ කීයද? අපි කියමුකෝ ඒ වගේ සමාජිකෝ දෙන්නෙක් සමාජිකත්වයට ගත්තා කියලා. එහෙනම් ඒ වගේ එයාලා මුදලින් ගෙවන්න ඕන රුපියල් කීයද? 20000. එතකොට මේ 20000 ලැබීම් හා ගෙවීම් ගිණුම යාවජීව කියලා හර කරලා මේ යාවජීව සමාජික මුදල් ගිණුමට ඔය රුපියල් 20000 බැර කරනවා. දැන් එතකොට ඔන්න අර ඉතුරු වෙන කාරණාව ආදායම් වියදම් ගිණුමට යන ප්‍රමාණය. ඔන්න ඔය ආදායම් වියදම් ගිණුමට යන ප්‍රමාණය තීරණය කරන්න සමිතියේ ව්‍යවස්ථාව තමයි විසඳුම. ව්‍යවස්ථාවේ කියනවනම් යම් ප්‍රතිශතයක් මේකෙන් ආදායම් වියදම් ගිණුමට මාරු කරන්න කියනවනම් එහෙම යනවා. නැත්නම් නිශ්චිත මුදලක් මාරු කරන්න එහෙම යනවා. දැන් සාමාන්‍ය ක්‍රමයේ තමයි සාමාන්‍ය සමාජිකයෙක්ගෙන් අය කරන ගාස්තුවට සමාන ප්‍රමාණය මේකෙන් ඉවත් කිරීම. දැන් උදාහරණයක් ගත්තොත් මේක කියනවනේ සාමාන්‍ය සමාජික මුදල 1000යි කියලා. එහෙනම් මේ යාවජීව සමාජිකය ඔක්කොම කීයක් ඉන්නවද? 1000 ගානේ දැන් මුලින් හිටියා කියද සමාජික 10 දෙනෙක් හිටියා මේ නියෝජනය කරන. ඊට පස්සේ අලුතෙන් දෙන්නේ මෙතන ඔක්කොම 12ක් ඉන්නා නේ. එහෙනම් 12 දෙනෙක් ඉන්නවා සාමාන්‍ය සමාජික ගාස්තු 1000යි. 12000ක් අපිට මේ කියන වසර තුල යාවජීව සමාජික ගිණුමෙන් ආදායමකට මාරු කරන්න වෙනවා. ඒ නිසා මෙතන අපි ආදායම් වියදම් ගිණුමෙන් 12000ක් හර කරලා ඒක ආදායම් වියදම් ගිණුමට යාවජීව සමාජික මුදල් කියලා මාරු කරනවා. එතකොට ඉතුරු වෙන මෙන්න මේ ශේෂය තමයි අපි කියන්නේ යාවජීව සමාජික මුදල් ගෙනීමේ ශේෂය කියලා. එතකොට වඩ පේනවා මෙතන 80000ට මේක අපිට පුළුවන් තුලනය කරලා බලන්න. එතකොට මෙතන ඉතුරුලා තියෙන රුපියල් කීයද? 68000ක්. එතකොට ඔන්න යාවජීව සමාජික කතාව ඕක. එතකොට මම හිතනවා මේ සමාජික මුදල් සම්බන්ධයෙන් ඔන්න වාර්තා කරන තැන ගණන ටික ඔච්චරයි. ඔය ගණන ටික වාර්තා කරන්නේ ඔය වගේ සරල අභ්‍යාස වලින් තමයි මේක වාර්තා කරන්නේ. ඒ නිසා මේ ලාභ ආරම්භ කරන ගත් ව්‍යාපාරවල සමාජිකින් සමග කරන ගනුදෙනු ටික අපි උතනින් සාකච්ඡා කරලා අවසන් කරනවා. මේකේ අර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පරිත්‍යාග සම්බන්ධයෙන් විශේෂ ගණනය කිරීම ටිකක් සහ ගිණුම්ගත කිරීම ටිකක් තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ඔයාලා මේ සමාජික මුදල් සම්බන්ධයෙන් කරපු අධ්‍යයනයට පස්සේ ඒ වීඩියෝ එකත් නරඹන්න. ඒ වීඩියෝ එක නරඹලා ඒ විශේෂ පරිත්‍යාග සිදු කරන ආකාරය පිළිබඳ සහ තව වීඩියෝ එකක් එනවා. අර ආදායම් වියදම් සිද්ධ වුණාම කොහොමද ඒවා වාර්තා කරන්නේ කියන කාරණා පිළිබඳ ඒ වීඩියෝ දෙකත් නරඹලා මේ ලාභන්නගත් ව්‍යාපාර පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න කියලා මම ඔයාලගෙන ඉල්ලනවා.